අයිබෝන් කියලා පිළිගන්නව හැමෝටම. අපි අද පරණ අවුරුදු දවසේ ආවා අපේ රියක්ෂන් වීඩියෝ එකත් කරන්න. අද අපේ සෙටප් එක ටිකක් වෙනස්, මොකද ස්ටුඩියෝ එක වහලා අවුරුදු නිසා. ඉතින් අපි ගෙවල්ුලේ දැන් තමයි වැඩේට අද බැහැලා ඉන්නේ. ඉතින් හැමෝම අවුරුදු නිවාඩුව එන්ජොය් කරනවා ඇති කියලා හිතනවා. මම හිතන්නේ කොළඹත් ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් කොළඹ නැහැ. කොළඹින් පිට ගිහිල්ලා ගම්පලත් වල ගිහිල්ලා ගොඩක් දෙනා පොලිටික්ස් වගේ දේවල් ලෙක්චර් ෆලෝ කරන අඩු කාලයක්. නමුත් මම හිතන්නේ අපි මේව කතා කරන එක හොඳයි. මොකද සමාජ මාධ්‍ය ඇතුලේ, ෆේස්බුක් ඇතුලේ දේශපාලනය ගැන වගේම වෙනත් ගොඩක් සමාජ කාරණා ගැනත් සංවාදයක් මතුවෙලා තියෙනවා. හුඟක් අයට ගොඩක් දේවල් ගැන ප්‍රශ්න මතුවෙලා තියෙනවා. මාතෘකා නිර්මාණය වෙනවා, උණුසුම් මාතෘකා නිර්මාණය වෙනවා. එහිඳයි හැම දෙයක් ගැනම අපි කතා කරමු. ඉතින් සුපුන් ඇවිල්ලා ඉන්නවා. අද සුපුන් කොහොමද? අවුරුදු නිවාඩුව ජයද? කොහොමද ඔයා? අපි ගමේ යාළුවෝ සන්තෝෂයෙන් ඉන්නවද? සන්තෝෂයෙන් ඉන්නවා, සන්තෝෂයෙන් ඉන්නවා. අපි පටන් ගමුද? බඩු ලෑස්තිද? මොකද තත්ත්වය? පොඩි වෙලාවක් දෙන්න. ආ, ඕකේ. මයිතන අපි දේශපාලනය පැත්තට වගේම අද සමාජීය කාරණා පැත්තටත් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද පොඩක් කතරගම දෙයියෝ වගේ තමයි ඉන්නවා. පොඩ්ඩක් අපට පරක් වෙලා ඉදිරේ IMF එකා වගේ. අසික මොකෝ එමෙත් අවුරුදු හොඳයි. අවුරුදු යනවා. ඉතින් කට්ටිය අහස් කූර යනවා. ඔයගොල්ලන්ට ඇහෙනවද සමහර විසිල් සද්දේ? අර එකපාරටම ගම් ගාල් පුපුරනවා. ඉතින් මට මොකුත් අනතුරක් වෙලා නෙමෙයි. අහස් කූර යනවා මේ පැත්තේ. ඉතින් ඒ ඉතින් එකගෙන වැඩි හිතන්න එපා. සද්ද බද්ද තියෙනවා. ලොකුවට ඉතර ගන්නේ. හොඳ වැස්සකුත් වැස්ස කට්ටි. ඒ වගේම ලංකාවේ මේ දැන් මේ 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 අවුරුද්දේ අර සමාජ මාධ්‍යෙත් ගොඩක් කතා බහක් තියෙනවා. හැමෝම මේ අර මේ අවුරුදු ෂොපින් හිතුවට වඩා මම හිතන්නේ පිකප් කරලා තියෙනවා. ඒක හොඳ දෙයක්. මගේ ගොඩක් අය මගේ දැක්ක සමාජ මාධ්‍යවලේ ගැන නෙගටිව් විදියට හිතලා තිබ්බ. නමුත් මම හිතන්නේ මේ ආර්ථික ක්‍රියාකාරී වෙන එක කොයි විදියට හරි මිනිස්සු බඩු ගන්න එක ඇක්ටිවිටි වෙන එක මම හිතන්නේ හොඳ දෙයක් කියලා හිතන්න පුළුවන්. ඔව්, අතර මේ කියන්නේ දැන් පිටිසුල්ල සල්ලි තියෙනවද නැද්ද කියන එකට වැඩිය අර කියන රසික කිව්වාගේ ආර්ථිකය ඇක්ටිව් වෙන එක සෑහෙන හොඳයි. ඒ කියන්නේ මිනිස්සු කොහොමද ඒක මැනේජ් කරගන්නේ නේද? ඔව්, වැඩි එහෙම 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 තැනකින්ද මේක දුවන බවක් තමයි පේන්න තිබ්බේ පහුගිය කාල සීමාව තුළ. මොකද වෙන්නේ? හරි, අපි අර පළවෙනි වීඩියෝ එකට යමු. හරි යක් යක් ආ, අපේ යාළුවා ඉන්නවා. අපේ යාළුවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට යන්න සිද්ධ වුණේ. විශේෂයෙන්ම මහා බැංකුව අධිපති නන්දලාල්. ඔහු මහා බැංකුවේ අධිපතිවරයා හැටියට පත් කරන්නේ 2022 අවුරුද්දේ අප්‍රේල් මාසේ 8 වෙනිදා. අප්‍රේල් 8 කියන්නේ සිකුරාදා දිනය. අප්‍රේල් 9 සෙනසුරාදා නිවාඩු දිනය. අප්‍රේල් 10 ඉරිදා නිවාඩු දිනය. අප්‍රේල් 11 රජයේ විසින් විශේෂ නිවාඩු දිනයක් දුන්නා. අප්‍රේල් 12 ඔහු වැඩට ගියා. නන්දලාල් මහ බැංකුවේ අධිපතිවරයා අප්‍රේල් මාසේ 8 වෙනිදා මහ බැංකුවේ අධිපති ධුරයට පත් වෙනවා. අප්‍රේල් මාසේ 12 වෙනිදා මහ බැංකුවට ගොඩවදිනවා. ඔහු මහ බැංකුවට ගොඩ වෙලාගත්තු පළවෙනි තීන්දුව තමයි ශ්‍රී ලංකා රජය විදේශීය රටවල් වලින් සහ මූල්‍ය ආයතන වලින් අරන් තියෙන ණය ගෙවන්නේ නැහැ. ඔබ හිතනවාද කවරව මහ බැංකුව අධිපතිවරයෙකු මහ බැංකුවට ගොඩ වුණු පළමු දවසේම එහෙම තීන්දුවක් ගැනීම ඒකත් එක යම් අන්තර් සබත්තාවයක් තිබෙන බව ඔබට තේරෙන්නේ නැද්ද? ඔබට තේරෙන්නේ නැද්ද රස? ආ,
දැන් මේකේ මරු කතන්දරයක් තියෙනවා මචං. ඔය මේ 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 ඉන්නේ කොතෙන්ටද කියන එක බලන්න ඕනේ. මං හිතන්නේ මුලින්ම කියන්නේ මේ අනුර මේ කරන්නේ අවුරුදු ක්‍රීඩාවක්. එහෙම අවුරුදු අවුරුදු ක්‍රීඩාවරණ අවුරුදු චාරිත්‍රය. මොකක්ද දන්නවද මේ කරන්නේ? පරණ පරණ අවුරුද්දට ස්නානය කිරීම. හරිද? පරණ අවුරුද්දට ස්නානය කිරීම තමයි මේ කරන්නේ. මොකද හේතුව මචං ලංකාවේ දැන් ඔය ලංකාවේ මේ වෙලාවේ ආර්ථික ආර්ථික ක්‍රියාවලියක මැදිහත් වෙන ප්‍රධාන ආම්ස් දෙකක් තියෙනවානේ. එකක් තමයි දේශපාලන ආම් එක. දේශපාලන ආම් එකේ තමයි ඔය රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුව ඉන්නේ. එතකොට මේ දේශපාලන ආම් එකට අපි හැමෝම ඇටෑක් කරන ප්‍රශ්නයක් තමයි. මොකද මේක ඇටෑක් කරන්න ගොඩක් කාරණා තියෙනවා සහ දේශපාලන ආම් එක කියන්නේ ඇටෑක් කළ යුතු දෙයක් සහ ඇටෑක් කරන එක ඇත්තට ප්‍රශ්නයක් නෑ. කවුරුත් ඒකට මුකුත් කියන්නේ නැහැ. ඒ වගේම තව ආම් එකක් තියෙනවා. ඒක තමයි මේ රාජ්‍ය යාන්ත්‍රණය. මහා බැංකුව අධිපතිවරයා සහ මේකත් එක්ක බැඳුණු මේ රාජ්‍ය යාන්ත්‍රණය තියෙනවා. මේ වෙලාවේ මේ ආර්ථික අර්බුදය හසුරුවන, මේ ආර්ථික අර්බුදයට අපේ තියෙන ප්‍රතිචාරය හසුරුවන, IMF එකත් එක්ක ගනුදෙනු කරන, එතකොට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන, ඒ වගේම ඉස්සරහට ගන්න ඕනේ පියවර සම්බන්ධයෙන් මැදිහත් වෙන. එතකොට මෙන්න මේ රාජ්‍ය යාන්ත්‍රණයට තමයි දැන් මේ අනුර ඇටෑක් කරන්නේ. ඒ ඇටෑක් එක එන්නේ ඇයි කියන එක මුලින්ම හිතන්න ඕනේ කාරණයක්. ඇයි අනුර මේ රාජ්‍ය යාන්ත්‍රණයට ඇටෑක් කරන්නේ? මහා බැංකුව අධිපතිවරයාට ඇටෑක් කරන්නේ, රනිල් වික්‍රමසිංහට ඇටෑක් නොකර. මොකද මූලිකම හේතුව තමයි මේ වෙනකොට මිනිස්සුන්ට, රටේ ජනතාවට සාමාන්‍යයෙන් දැන් අපි දන්නවා ආර්ථිකමය වශයෙන් ගිය අවුරුද්ද තිබ්බට වඩා මේ වෙනකොට අපි ආර්ථික අර්බුදයෙන් එළියට ඇවිල්ලා නැති වුණාට, ආර්ථික අර්බුදය ඉවරනේ, ආර්ථික අර්බුදය අවුරුදු 4ක් 5ක් යනකම්වත් ඉවර වෙන පාටක් නැහැ. ආර්ථික අර්බුදයෙන් එළියට ඇවිල්ලා නැති වුණාට ආර්ථික වශයෙන් රටේ යම්කිසි සාපේක්ෂව පොඩි ස්ටැබිලයිස් වීමක් තියෙනවා, පොඩි ස්ථාවර වීමක් තියෙනවා. එහෙම ස්ථාවර වීමක් නැහැ කියලා කවුරු හරි කියනවා නම් අර රිලව් ලක්ෂ්‍යෙත් එක්ක චීනට යවලා වෙනම මොලේ පරීක්ෂා කරවන්න ඕනේ කියන විතරයි. එහෙමකුත් නැහැ කියලා කියන්න පුළුවන්. හරි, ඒ කියන්නේ සාමාන්‍ය පාර්ට බැස්සා මිනිසුන්ට අර එදිනෙදා මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රශ්න ටික ගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙට සාපේක්ෂව අඩු වෙලා තියෙනවා නේ. ඒක පිළිගන්න පැගුවක්කමක් නැතුව. ඔය හරි, දැන් රසික, ඒ කියන්නේ දැන් රසික කාටද කඩේ යන්නේ වගේ සීන් නැද්ද මේ දේ? ඊට කලින් මම මේක නේද කලින් මම කියන්නේ. මම කාටද කඩේ යන්නේ ඊට කලින්. හරි, දැන් එතකොට මේ වැඩේදී, මෙන්න මේ ස්ටැබිලයිස් කරන වැඩේදී ප්‍රධාන කාර්යභාරයක් ඉෂ්ට කළේ මේ නන්දලාල් වීරසිංහ, කියන්නේ මේ අපේ මහා බැංකුව අධිපතිවරයා. මේ මහා බැංකුව අධිපතිවරයා දේශපාලන හෙංචයියෙක් නෙවෙයි. මෙයා කරියර් සෙන්ට්‍රල් බැංක කෙනෙක්, වෘත්තීයමේ මහා බැංකු කරුවෙක්. ඒ කියන්නේ මහා බැංකුවෙම අවුරුදු 25ක් ගියක් වැඩ කරලා මහා බැංකුව තුලින් ඌඩට ඇවිල්ලා ඊට පස්සේ කබ්‍රාල් ආවට පස්සේ මේ වෙනකොට ස්වාධීන මහා බැංකු පනත, නව මහා බැංකු පනතෙන් මහා බැංකුව ස්වාධීන කිරීම සඳහා අවශ්‍ය පියවරත් අරගෙනමින් තියෙනවා. ඒ වගේම මෑතක ඔය ඩේලි මිර එකේ මට මතක විදිහට සර්වේ එකක් පළ කරලා තිබුණා. රටේ මිනිස්සුන්ට මේ ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් වැඩියෙන්ම විශ්වාසය තියෙන්නේ මේක කාට කරන්න පුළුවන්ද කියන කාරණය ගැන සර්වේ එකක් කරලා තිබ්බා. ඒකේ මුලටම ඇවිල්ලා ඉන්නේ නන්දලාල්. රනිල් වික්‍රමසිංහටත් වඩා ස්කෝ කරලා තිබ්බේ නන්දලාල්. ඒ කියන්නේ මිනිස්සුන්ට මේ වෙලාවේ ඇත්තටම ලොකු විශ්වාසයක් තියෙනවා ඒක හරි වුණත් වැරදි වුණත් නන්දලාල් වීරසිංහ ගැන. වෘත්තීය වේදිකාවේ සහ මේක කියන්නේ කරන වැඩ කොච්චරද ප්‍රැක්ටිකල්ද කියන එක මම හිතන්නේ නේද? ඒ වැඩිපුරම විශ්වාසය හැදිලා ඇත්තේ. ඔව්, ඒක සහ මේ දේශපාලන බයිලා ගහන්න නැතුව. ඒ කියන්නේ දේශපාලන බයිලා ගහන්න නැතුව ස්වාධීනව මේ මිනිස්සු මොනවා හරි යමක් කරන්න උත්සාහ කරනවා කියන එක ගැන පොදුවේ මහජන මතයක් තියෙනවා. එතකොට දැන් මේ IMF එක, එතකොට ඒකේ ඉතාම වැදගත් පියවරක් තමයි IMF එකත් එක්ක එකඟත්වයකට එන්න ලැබීම. එනවා, එහෙම නැත්නම් IMF එකේ මේ පළවෙනි වාරිකය ලැබීම. ඔය මේ මේ NPP එකේ රැල්ල, ඔය Facebook එකේ එහෙම නැත්නම් NPP එකේ ආපු රැල්ල නැති වෙන්න පටන් ගත්තේ IMF එකත් එක්ක. ඒ කියන්නේ IMF ආපු ගමන් ඔය NPP රැල්ල ලෙෆ්ට් වුණා. ඒක සාමාන්‍ය සමාජ මාධ්‍ය හැමෝටම දකින්න පැහැදිලිව දකින්න තිබ්බ දෙයක්. ඒකට හේතුව ඒගොල්ලෝ ගොඩාක් බොරු කිව්වා IMF එක ගැන. පට්ටපල් බොරු, අමුම විකාර කතා ගොඩක් කිව්වා. ඒ සේරම පට්ටපල් බොරු කියලා මිනිස්සුන්ට තේරුණා මේක ආවට පස්සේ. සා මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒකත් එක්ක තමයි රැල්ල ලෙෆ්ට් උනේ. හරි, එතකොට දැන් මේගොල්ලෝ උත්සාහ කරන්නේ අර කියන රාජ්‍ය යාන්ත්‍රණය ඩිස්ටැබිලයිස් කරන්න, මහා බැංකු අධිපතිවරයා ඩිස්ටැබිලයිස් කරන්න. මොකද මේගොල්ලන්ට මේක ඩිස්ටැබිලයිස් කළේ නැත්තම් අස්ථාවර කළේ නැත්තම් දේශපාලන පැවැත්ම නැති වෙලා යනවා. ඒ කියන්නේ දේශපාලන පැවැත්මක් නැති වෙනවා, මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම භූමියේ ප්‍රතික්ෂේප වෙලා යනවා. මේ අස්ථාවර කිරීම, මේ කඩාකප්පල් කිරීම කලේ නැත්නම් දේශපාලන යාන්ත්‍රණයට ගහලා නෙමෙයි. දේශපාලන යාන්ත්‍රණයට ගහීම හොඳයි. ඒක අවුලක් නෑ. ඒක අපි දේශපාලනිකව කරන වැඩක් නෙමෙයි.
මේ නිලධාරීන්ට පහර දීම, නිලධාරීන්ට ඇටැක් කිරීම ඇතුලේ ඕක තමයි මේ කරන්න හදන දේශපාලනය කරන්න හදන අර දේශපාලනික වශයෙන් මං හිතන්නේ බොහොම අවලං වැඩක් එක මේ රාජ්‍ය යාන්ත්‍රණයට රාජ්‍ය ඩිස්ටැබිලයිස් කරන්න උත්සාහ කරන එක, රාජ්‍ය යාන්ත්‍රණය අස්ථාවර කරන්න උත්සාහ කරන එක. ආර්ථික වශයෙන් අපි මේ වගේ දැඩි අවුලක ඉන්න වෙලාවක. එතකොට ඔය ඕක තමයි නේද අර ඒකලෝ කියන්නේ අපි අර එදත් කතා කරේ දැන් අපි ආවොත් IMF ගේන්නේ මෙහෙම අපි ආවොත් IMF හොඳයි සීන් එක නැතුව හොඳයි නම් හොඳයි නරකයි නම් නරකයි කියන එක ඒකදී ඕපන්ලි කතා කරන එක තමයි වැදගත් සහ අර මේ වෙලේ හොඳට වෙන දේකුත් තියෙන විවේචනය කර කර ගිහිල්ලා අන්තිමට මේක ආයෙත් මේක දැන් අඩුතර ඉන්න ටික දෙනාටත් ඉන්න බැරි පෙරටුගාමී සමාජවාදී පක්ෂේ මුල ඉදම් පැහැදිලි ස්ථාවරයක හිටියා IMF ඕන් නෑ, IMF එපා, මේකට යන්න එපා, මේක ගැන ඒගොල්ලන්ගේ දේශපාලන විවේචනය බොහොම පැහැදිලි. ඒක මාරුන්නේ නෑ. පෙරටුගාමී සමාජවාදී පක්ෂේ හරි ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මතය ඒගොල්ලෝ හරියට හිටියා. ඒක අපි පිළිගත්තද නැත්නම් ඒගොල්ලෝ එක මතයක මේක ගැන හිටියා. මේගොල්ලෝ හිටි හැම නෙමෙයිනේ. මේගොල්ලෝ හිටි කිව්වා නෑ මේ ආණ්ඩුවට IMF දෙන්නේ නෑ. මේ කට්ටියට IMF ගන්න හම්බ වෙන්නේ නැහැ. අරක වෙන්නේ නැහැ. මේක වෙන්නේ නැහැ. IMF දෙන්නේ අපි ආවොත් විතරයි. විශ්වාසය ආව හැදුනොත් විතරයි IMF දෙන්නේ වගේ කාරණා ගොඩක් කිව්වා. හරි? ඒ වගේ බොරු ගොඩක් කිව්වා. මං කියන්නේ IMF එකට අදාළ නැති බොරු. ඒ කියන්නේ ආණ්ඩුවට ජනවරමක් නැති එක ඇත්ත. ඒක බොරුවක් නෙවෙයි. හැබැයි මේ IMF ක්‍රියාවලියට අදාළව ගොඩක් බොරු ගොඩක් මේගොල්ලෝ මතු කළා. හරි? බයිලා ගොඩක් කිව්වා. බොරු වලටත් වඩා ඒවා බයිලා. හරි? එතකොට මේ බයිලා ගොඩක් කියලා ඊට පස්සේ දැන් IMF එක ආපු ගමන් මිනිස්සුන්ට තේරුණා මේගොල්ලෝ මේ කියන්නේ බයිලා කියලා. හරි? එතකොට ඒ අවුල පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ආවේ නැහැ. මොකද ඒගොල්ලෝ මුලින් ඉඳන් හිටියේ එතන. හරි? එක මතයකද මේගොල්ලන්ගේ මේ බයිලා ටික එළි වුණාට පස්සේ තමයි මිනිස්සු මෙතනින් ඈත් වෙන්න ගත්තේ. එතකොට දැන් අර ගැරන්ඩියට භූමි තෙල් ගෑවා වගේ දැන් හතර රටේ දඟලනවා මේක මොකද්ද කරන්න කියලා. ඒ කියන්නේ රනිල්ට ගහන්නද? හරි. රනිල්ට ගහන්න ඕනේ. කෙලටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම මේ විනාශ කරලා මිනිස්සුන්ට කතා කරන්න බැරි හිතන්න බැරි අර ප්‍රතිතස්ත පනත කියලා ඉතාම භයානක මර්ධනකාරී පනතක් ගෙනල්ලා රනිල් බොහොම භයානක මාවත කියන්නේ. හරි, ඒක එක පැත්තකින් රනිල්ට ගහන එක අවුලක් නැහැ. මං කියන්නේ ඒක දේශපාලනික වැඩක්. මේ කරන්නේ මහ බැංකු අධිපතිවරයාට පහර දීලා හදනවා මේ රාජ්‍ය යාන්ත්‍රණය මේ ආර්ථික වශයෙන් මේ අවශ්‍ය කරන මේ ප්‍රතිසංස්කරණ සිද්ධ කරන රාජ්‍ය යාන්ත්‍රණය අස්ථාවර කරන. ඔය ඔය වැඩේ කරා. නමුත් ඕක ඕකත්තර අර කලින් IMF වගේම සාර්ථක වෙන වැඩක් නෙමෙයි. ඒකයි මං කිව්වේ පරණ අවුරුද්දට ස්නානය කිරීම කියලා. මේකෙන් වෙන්නේ තවත් මිනිස්සුන්ට මේගොල්ලෝ එක්ස්පෝස් වෙනවා මොකද්ද මේ ගහන ගේම් එක කියලා. ඉතින් ඔයාගේ ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? මම කඩේ යන්නේ මොකද කතන්දරේ? මොකද්ද? නෑ දැන් මෙහෙමනේ දැන්. ඒ කියන්නේ ඔයාට ඇත්තටම අපි කියදමු NPP එක නැත්නම් අනුරු කුමාර ළඟ පක්ෂයත් එක්ක තමයි හැමදාම ප්‍රශ්නයක් තියෙන්නේ කියලා තමයි ගොඩක් එක අපිට එන කමෙන්ට්ස් වලින්. එතකොට සෝෂල් මීඩියා වල එතකොට මේ හැමදැනම දකින්නේ රසික මේ කාගේ හරි ප්ලෑන් එකක් තමයි මේක. හරි මචං මේමයි මේමයි කතන්දරේ. දැන් ඔය NPP එකේ ඉල්ලංකන සීන් එකක් නිකන් NPP එකේ ඉන්නවා අමු මීහරක් පට්ටියක් Facebook එකේ අර ගාල ලියපු මීහරක් පට්ටියක් වගේ මීහරක් පට්ටියක් ඉන්නවා Facebook එකේ. දේශපාලනිකව මේ කිසිම පරිචයක් නැතුව අමුම ගොන් කතා විතරක් දින කමෙන්ට් කරන බයිලා ගන්න සෙට් එකක් ඉන්නවා. හරි, එතකොට මේ ඒගොල්ලන්ගේ එතකොට ඒගොල්ලන්ගේ දෙන මේකක් තමයි. දැන් මේ මම සජිත් 2019 සජිත්ව සපෝට් කළා කියලා සජිත් එක්ක හිටියා කියලා මේ එහෙම නිකන් ඒ සජිත් එක්ක හිටියා නම් මේ මුන්ට නිකන් එහෙම බෑ නිකන් දේශපාලනික සජිත්ගේ කොල්ලෙක් කියලා. ආ සජිත්ගේ කොල්ලෙක් කියලා. මචං මෙහෙමයි. හරිද? ඒගොල්ලන්ට මිනිස්සුන්ගේ ඉතිහාසය ගැන කතා කරන්නයි තියන්නේ. මොකද ඒගොල්ලන්ට ඉතිහාසය සම්බන්ධයෙන් ඒගොල්ලන්ට තරගේ තියෙන්නේ සජිත් එක්කවත් මේ වෙන පක්ෂයක නෙමෙයි. ඉතිහාසයේ පැත්තෙන් ඒගොල්ලන්ට තරගේ තියෙන්නේ LTT එකත් එක්ක. මොකද මේ දෙගොල්ලම ත්‍රස්තවාදී වැඩ කරපු කට්ටියනේ ඉතිහාසය. මං කියන්නේ ඒගොල්ලන්ට තරගේ තියෙන්නේ LTT එකත් එක්ක ඉතිහාසයේ සම්බන්ධයෙන්. අපි සජිත් එක්කවත් මයින් එක්කවත් මේ ඒව ගැන නෙමෙයි. හරි, ඒ මගේ ඊට පස්සේ එකෙන් කියන්නේ හැමදාම ඒකනේ මං දැක්ක අර ඔව් පහුගිය කාලේ දැන් ගොඩක් ඔය මේ කියන්නේ රූපහානිවල ගොඩක් වෙලාවට සාකච්ඡා වලට ආවට පස්සේ ඔය කතාන්දර කියද්දි ඕවා වැඩක් නැහැ නෝ පරණ සීන් අනම්මනම් කියලා ඒගොල්ලෝම තමයි කිව්වේ. කියන්නේ පරණ ඒවා වැඩක් නැහැ. ඒක අලුත් ඒවා දැන් ඒක තමයි. එතකොට මේ පරණ ඒවා වැඩක් නැහැ කියන්නේ ඒක උන්නේ කියන තරින් නෙමෙයි. අපි දැන් අපි මේ වෙලාවේ දැන් ඔබ හිතමන් ජනතා විමුක්ති පෙරමුණ කියලා අපි ජනතා විමුක්ති පෙරමුණත් එක්ක හිටගන්න බෑ කොහොමත්.
හේතු ඒගොල්ලන් ඉතිහාසය අර ලේගඳ ගහන මිනිමරු ඉතිහාසයක් එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් මචන් මේ මිනිසුන්ගේ බත් මුට්ටිය දා හොරකම් කරගෙන ගිය කට්ටියන මේගොල්ලෝ. දැන් මේ නිකන් මේ මාර කතන්දර කිව්වට බත් මුට්ටිය අයිඩෙන්ටි කાર્ඩ් එකේ ඉඳන් හොරකම් කරගෙන ගිය කට්ටිය. හරි? ඒ අනිත් ඒක පැත්තක්, ඒක පැත්තක්. ඒ ඉතිහාසය. හරි? වර්තමානයේ ගත්තොත් ඒගොල්ලෝ ආර්ථිකමය වශයෙන් මුළු ලෝකෙම ප්‍රතික්ෂේප වෙලා ගිය, මුළු ලෝකෙම ෆේල් කියලා පිළිගන්න කිසිම තාර්කික බවක් නැති අමු මෝඩ ගොබ්බ ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන පක්ෂයක්. එතකොට මම කියන්නේ ඒකද, ඒකද මචං පිරිසිදු කියන්නේ. මම ඒකද, ඒකද මේගොල්ලෝ කියන පිරිසිදු දේශපාලනේ. අරිටකද මචං ඒ ඈත් හරිද? මෑත ඉතිහාසය බලන්න. මෑත ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ මචං සුනාමි හොරා කියලා එලිදරව් වෙලා තියෙනකොටත් මහින්ද රාජපක්ෂ ජනාධිපති කළා 2005. 2010 සරත් පොන්සේක ජනාධිපති කරාන නැග්ගා ස්ටේජ් එකට කැම්පේන් එක කළා. ඉරානලස්ලා පාර්ලිමේන්තුවට ගෙනාව 2015 මෛත්‍රීපාල ජනාධිපති කලේ මේගොල්ලෝ යට ඉඳන්. හරි, මේ ඔක්කොම කරලා දැන් අපිට දෙනවා ඉතිහාසය ගැන පොරටෝ. හරි, ඒක තමයි අමාරු. ඒ කියන්නේ මම අර කියන්නේ මචං කිබුල කඩෝ ඉවසන්න පුළුවන්, කොහිල කඩෝ යන්න ඉවසන්න බෑ. මේක හරි අර 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 හන්දියේ මචං ගණිකා නිවාසයක් කරගෙන හිටපු විනීත අක්කා එකපාරටම දාන පත්තිනි දේවාලයක්. හරි, පත්තිනි දේවාලයක් දාලා දැන් විනීතක්ක තමයි හැමෝටම පතිවත ගැන සාතික දෙන්නේ. ඒව සීන් එක. ඉතින් මම මේගොල්ලන්ට සාපේක්ෂව සජිත් විතරක් නෙමෙයි අර බත්තර මුල්ලේ සීල් රතන හාමුදුරුව කියන ජනසත පෙරමුණ කියලා ට්‍රැක්ටරේ ලකුණු ගහලා පක්ෂයක් තියෙන හැවදාම අර විහිළු වොයිස් කට් දෙන්නේ. යකෝ ජනසත පෙරමුණත් නම්බුකාරයි මීට වඩා. හරි, ඒගොල්ලන්ට වඩා. ඒක නේ. ඉතිහාසෙ පැත්තෙන් බලුවා. ඒගොල්ලන්ගේ නෑයෙක් එක්කට යන්නේ, ඒගොල්ලන්ගේ පොඩි ඥාතකමක් කියන කෙනෙක් එක්කට යන්නේ ළඟට. හරි හරි හරි. දැන් ලෝකේ දැන් ඔය නය කලමනාකරණය කියන එකේ තව මොඩලයක් තියෙනවා. දැන් සමහර තියෙන මම මතක හැටියෙල් එල්සන් දෝර වගේ රටක් මට සමාජ දෙක වෙනස් වෙන්න පුළුවන්. ණය තොගේම චීනයට විකුණනවා. එතකොට චීනය දැන් චීනේ අපි බිලියන් 50ක් නම් බිලියන් 50 චීනි ගන්නවා. බිලියන් 50 දීපු අයට චීනේ ඒ පොලියට ණය ටික ගෙවාගෙන යනවා. උදේ බංගලොත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඇත්තරම මේ බංකොලොත් කියන එක ප්‍රකාශයට පත් කරපු විදිය අලුත් අවුරුද්ද දවස්වල මිනුහක් එක්ක කතාන කර අලුත් අවුරුද්ද දීප තෑග්ගක් වගේ ඩෝන් ගාලා ප්‍රකාශයට පත් කළා. මේ දැන් ඉන්න ගවණ ඇවිල්ලා දවස් දෙක තුනයි ජනාධිපති එයයි කතා කරගත්ත ප්‍රකාශයට පත් කරා. කැබිනට් එකෙන් ඇහුවේ නැහැ, පාර්ලිමේන්තුවෙන් ඇහුවේ නැහැ. ඒක වෙන කතාවක්. දැන් ඒ එතකොට වෙන්නේ චීනේ ණය ටික ඔක්කොම ගන්නවා, චීනයට පොලිය ගෙවන්න ඕන. අපි හිතමු අර ඔක්කොටම ගෙවන්න වෙච්ච පොලිය බිලියන 6යි කියලා අවුරුද්දකට. චීනයේ මේගොල්ලන්ට හදලා දෙනවා 6ක් නෙවෙයි, වත් 3ක් ගෙවන්න. 3 ගානේ අවුරුදු දැන් කලින් 10ක් නම් තිබ්බේ 20ක් ගෙවන්න. එතකොට අපිට පහසු ක්‍රමයට. එතකොට අපි ණයගත්තු පාර්ශව කරුවන්ට අපි බංකොලොත් වෙන්නේ නැහැ. අපි වෙනුවෙන් චීනයේ මේගොල්ලන්ගේ ණය වාරික ටික ගෙවනවා. අපි චීනයට අර අවුරුදු 20ක් විතර කල් අරගෙන අපි ගෙවනවා. දැන් මෙහෙම මොඩල් අපිට හොඳ නැද්ද? එයාගේ වයිෆ් එයාගේ බිරිඳ ගිහිල්ලා මචං කඩේ මුදලාලිගෙන් ණයට බඩු ගන්නවා. හරි, ණය පොත පිරෙනවා. හරි, ණය පොත පිරিলা දැන් මුදලාලි ණය ඉල්ලගෙන එනවා ගෙදෙට්ට. දැන් ගෙවන්න සල්ලි නෑ. හරි, එතකොට මචං අර මනුස්සයා කියනවා, හරි ඔයා මගේ බිරිඳ ණය ගත්තනේ, ඔයා මගේ බිරිඳව තියාගන්න. හරි, ඔයා මගේ බිරිඳව ගන්න, බිරිඳව තියාගෙන ඔයා මට මාස 6ක් දෙන්න තමයි මම ටික ටික ණය ගෙවන්න. හරි, අවුරුද්දක් දෙන්න මම ටික ටික ණය ගෙවන්න. අන්තිමට මචං ණය ටික ගෙවලා එනකොට බිරිඳටත් වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි. අතේ තෙන්තු දෙකක් නැහැ. හරි, ඉතින් එහෙම එකක් තමයි දැන් ඔය කියන්නේ. හොඳට බලන්න මේ විමල්ගේ ටෝන් එකයි, විමල් නන්දලාට ගහන විදිහයි අනුරගේ කතාවේ නිකන් පොඩි සමානත්වයක් වට තේරෙන්නේ නැද්ද? මේ නන්දලාට දෙන දැන් එතන තමයි, ඒක තමයි. ඔව්, අන්න ඒකයි. එතන තමයි මචං පොයින්ට් එක. දැන් ඒ කියන්නේ දැන් මේ නෑයෝ දෙන්න එකතු වෙන්න වත්තර තන්නේ නිකන්. පරිගම් මෙතන කතන්දරේ මචං ඔය යන්නේ සම්පූර්ණයෙන්ම මේකත් එක්ක ලංකාවේ. දැන් මං කියන්නේ ඕවා මේ මං කියන්නේ මේක කර ඕක කරන්න බැරි වැඩක් කියලා මම කියන්නේ නෑ.
වැඩේදී නෝග කළොත් එහෙම ලංකාවේ ස්වෛරීත්වය ලංකාවේ ස්වාධීනත්වය සේරම ටික ලෙෆ්ට් කියන්නේ ඒවා ඒවා එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට කතා කරන්න දෙයක් ඉතුරු නැහැ. ඒතර චීනේ මේ පාර්ලිමේන්තුවත් මේ අයින් කරන චීනේ පාර්ලිමේන්තුවම කියනවා හරි පොඩි ප්‍රශ්න එකක් තියෙනවා බට් අපි දෙන්නට මේ චයිනීස් ඉගෙන ගන්න වෙනවා. චයිනීස් ඉගෙන ගන්න මචං දැන් මම උඹට උනා තම වෙනස් කර කර සුපුන් ජාගොඩ කියව චීනුන්ට කියන්න අමාරු වෙන චීන් චුම් චැන් වගේ නමක් දාගන්න වෙනවා හරි. එතකොට චයිනීස් ඉගෙන ඒ වගේ පාර්ලිමේන්තුවත් තෝන්නේ චීන පාර්ලිමේන්තුවෙන් පුළුවන් මේ නීතිරික සම්මත මේ සම්මත කරගන්න. ඉතින් ඔක්කොම චීනේ ටෝන විදිහට කරන්න වෙනවා. තනිකර චීනේ කොලනියක් වෙනවා. ඉතින් ඒක තමයි එකෙන් වෙන්නේ. චීන සම්පූර්ණ නායකයේ වැඩේ සම්පූර්ණයෙන්ම චීනය අතරේ තියෙන ලෝකේ කොහෙවත් එහෙම මේ තමන්ගේ රට සම්බන්ධ මේ ඉතාම තීරණාත්මක දෙයක් තව රටකට සම්පූර්ණයෙන්ම පවර් ලේ කරාර මං කියේ අර වයිෆ් මුදලාට දෙලා වගේ වැඩක් නැහැ තියෙන මුදලාට ඉතින් වයිෆ් මං මුදලාට තියාගන්න දීලා අපි ටික ටික නායකයෙක් එහෙම ගිවලා ඊට පස්සේ තේ වයිෆ් පස්සේ දවසක් ගන්නවා කියලා හිතාගෙන වැඩ කරනවා. එහෙම ඉතින් වයිෆ් වෙන්නේත් නැහැ ඊට පස්සේ මුදලාට ගාවට ගියාට පස්සේ ඒක වෙනම කතාවක්. මගිරන මේ ඔක විමල් ලෝක ඉන්ස්පයර් වුණේ විමල් කාගරි යාළුවෙක්ගේ මොකක් හරි මූල්‍ය ප්‍රශ්නයක් විසඳුම් විදියට දන්නේ නැහැ. ඒ කියන්නේ නෑ නෑ මචං මේ මාගේ යාළුවෙක් ඇවිල්ලා කියලා මචං මේ මම ඒක මම දන්නේ නැහැ මගේ අම්මෝ. නමුත් මං කියන්නේ මචං ඔතනෝ මේ ඒ කියන්නේ දැනේ මචං ඒ කියන්නේ ඉතාලි විමල්ට කවුරු හරි ඇවිල්ලා යාළුවෙක් කෙනා මචං මේ මම ගත්ත මේ ණයක් තියෙනවා මචං මොකද මේකට කරන්නේ කියලා ඌම කියනවා මචං මට පොඩි පොඩි සොලියුෂන් එකක් හම්බුනා. ඒ ණය අර මචං බැංකු වලින් එම් කතා කරලා ඔය ක්‍රෙඩිට් කාඩ් එක මම මේ ඒ කියන්නේ ඔය එක බැංකුවෙන් ගන්න ක්‍රෙඩිට් කාඩ් එක අනිත් බැංකුවෙන් සෙටල් කරලා දෙනවා මචං. ඊට පස්සේ ඒකට තමයි ණය ගෙවන්න ඕනේ. අර තේරෙන්නේ අර කලින් බැංකුවෙන් සෙටල් කරා ඊළඟ ගෙවනවා. හරිද? ඒ වගේ මචං අපි ලංකාව දෙනවා චීනෙට. චීනෙන් ලංකාවට දෙනවා චීනෙට. ඔතන වැඩේ මචං මේගොල්ලන්ට කණ්ඩ බොණ්ඩ දෙන්නේ චීනෙස්. ඒ කියන්නේ මේගොල්ලන්ට විමල්ලාගේ පොලිටිකල් ප්‍රොජෙක්ට්ස් එකට මං හිතන්නේ ෆන් කරන්නේ. ඒව ගොඩක් වෙලාවට අපිට හිතන්න පුළුවන් මේක චීනයේ යම් කිසි අනුග්‍රහයක් ඇතුළු ක්‍රියාත්මක වෙනවා කියලා හිතන්න පුළුවන්. එහෙම උපකල්පනය කරන්න පුළුවන්. චීනය තමයි මේගොල්ලන්ට බැක් කරන්න කියලා. ඒත් මං කියන්නේ චීන බැක් කරයි කියලා චීන උදව් කළයි කියලා මං කියන්නේ ශරීරයේ තියෙන සියලුම වටිනා අංගෝපාංග ටික චීනෙට දන් දෙන්න එපා. වෙන විදිහකට මේක හැන්ඩල් කරගන්න බලන්න කියන එක තමයි විමල්ට ඔය ඕකම දැන් මචං ඔය වගේම කතන්දරයක් තමයි අනුර කියපු. වාට මතකද රණ්ඩුගේ ෆේමස් ජෝක් එක? අලුත් නෑක් ගන්නවා තියෙන ණය පස්සට දාන අලුත් නෑක් ගන්නවා. ඒ ඕකම තමයි. ඔය ඒකම තමයි ඒ කියන්නේ. හරි ඒ කියන්නේ අර ටෝන් එක වෙනස් ජෝක් එකයි කියන්නේ. ඒ ඔය ජෝක් එක තමයි. හරි ඒ ජෝක් එකම මෙයක් කරන්නේ ඔය. එක කට්ටිය කියන්නේ ඒකනේ. ඉතියා කියන්නේ දැන් ලංකාවගේ මචං කවුද ණය දෙන්නේ? ලංකාව වගේ රටකට දැන් බංකොලොත් වීම දැන් බංකොලොත් වීම එලිපත් වෙන රටකට මේම මම දැන් ඩෙට් සස්ටේනබිලිටි නැති වෙච්ච රටකට කවුද ණය දෙන්නේ? චීනෙනේ ගොඩක් චීනේ ඇරෙන වෙන කවුරුත් මේම රටකට ණය දෙන්නේ නැහැ. හරි? එතකොට මේ අනුර කියන්නේත් වෙන වචන වලින් මේකම තමයි. මං කියන්නේ මේගොල්ලෝ මේ අපි දැන් මොකක්ද දැක්ක ගොඩක් රට NDP එකේ මීහරක් පට්ටිය මේකට හිනා වෙනවා. අරකට අනුර කියන කතාවට අමෝ මෙන්න මොලේ කියලා මේකට චීර් කරනවා. මං කියන්නේ මුන් දෙන්නම එකම කතාව කියන්නේ මේ. හරි දෙගොල්ලන්ගේම ආර්ථික මොඩල් එක එකයි. ඉතින් ඉඳා ඔය මොකක් හරි කරුමේකට මේ විමල් JVP එකේ 2008 විතර අයින් වුණේ නැත්තම් අද වෙනකොට මීහරක් පට්ටියේ විමල්වනේ කරේ තියාගෙන යන්නේ. හරි ඒකේ මොකක් හරි දෙයක් වෙලා ඒක උනේ නැත්තම් හරි ඉතින් මං කියන ඔය කතාව එයා හිතන් අද අතරින් නම් කියයි. ඉතින් ඕක තමයි ඕකේ තියෙන මේක තීරුම් ගන්න ඕනේ දේ. ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලන සාක්ෂරතාවය මේගොල්ලෝ හැමෝම නිකන් විහිළුවට අරගෙන තියෙන්නේ. කියන්නේ ලංකාවේ මිනිස්සු කියන්නේ එන අමු මෝඩ සෙට් එකක් කියලා මේගොල්ලෝ හිතන් ඉන්නේ. ඕනේ කතාවක් කියලා ඕනේ විහිළු කතාවක් කියලා ඕනේ බොරු කතාවක් ඕනේ ගොන් කතාවක්. ඉතින් මචං මිනිස්සුන්ටත් කතා මේමනේ මචං මිනිස්සුන්ට ඔය ලොකු දේවල් කතා කරගෙන ඉන්න අනම්බන අමාරු වෙනි. දැන් ඔය වගේ පොඩි දෙයක් කොම් ඕක බම් මෙන්න මේමනේ කරන් තිබ චීනෙට දුන්නා. නැති කිව්වා එක කතා කරන්නේ කොච්චර ලේසිද? අර මිනිස්සුන්ට මචං කතා කරන්නේ සරලව දෙන්න ඕනේ. ඒ කියන්නේ මේවනික අමාරුයි කියන්නේ. දැන් මේ අවුරුදු කාලේ මිනිස්සු එකතු වෙනවා මිනිස්සු කතා බහ කරනවා. ඒක මචං ලොකු ආර්ථික අනම්බණ ඒව කරන්න බෑනේ. දැන් ඕකක් කියන්න පුළුවන් ඕන එකද? මචං චීනේ ගත්ත ණය ටික චීනෙට දෙනවා. චීනෙන් ණය ගෙවනවා. මේ හරියට කතා එවදයි වගේ රටකට හම්බෙන්නේ තේරත්තම ගැලපෙන පාලකයෝ කියලා කියනවනේ. ඉතින් ගහරි ඉතින් ඔව් අපි ඊළඟට යන්න යන් මොනවා
ඊළඟට අක්කර 12 කට පස්සෙ නම් මේ වැවළඟම තීම් පාකයකට යෝජනා කරලා අපි මේක ටෙන්ඩර් කෝල් කරලා තිනවා මේක තීම් පාකේ මොනවා දාන ඇක්ටිවිටීස් සර් මේක අර රෝලර් කෝස්ට් වගේ අර පොඩි ළමයිට කරන දේවල් තමයි ගොඩක් දාන්න බලාපොරොත්තු වෙන්නේ මේ මෙතෙන්ට එන අය තීම් පාක් බල්ලා එන්නේ නැහැ අපිත් ඇවිල්ලා තියෙනවානේ ඒක වටේ බල්ලා මොකක් හරි කරලා යන්නේ ඔය අක්කර 12 තියාගන්න මීට වඩා හොඳ එකකට දාන්න අනික කොහෙද රෝලර් කෝස්ට් මෙය යන්නේ මෙතන කරන්න උවමනා නැහනේ හැමති හැන්දෑවේ හොඳට ගිහින් ඇවිදින්න වටේ වෙන මොකුත් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ කියනවා must be little England කියලා. ඊට පස්සේ මේක ඈත් වෙන ඉංග්‍රීසි වාගේ නෙමෙයි. වෙන මේකක් හැටියට. මිනිස්සුන්ට ඇවිල්ලා නිවාඩුවක් අරන් Samsung වෙලා යන්න පුළුවන් විදියට දාන්න. මේක නැති කරන්න එපා. ඔයගොල්ලෝ දැන්ට මේ උස්ස ගොඩ නැගිලි දාලා නැති කරලා තියෙන්නේ. ඊළඟට golf club එක ගැන අපි බලන්න ඕනේ. ඒක දියුණු කරලා ගන්නවනම් හොඳට දියුණු කරලා ගන්න ඕනේ. තම දියුණු කරන්න. දැන් අපිට තියෙන Royal Colombo එකයි මේ Victoria එකයි දෙකටම එක තරඟ කරන්න පුළුවන් එක. නුවරඑළිය විශ්වවිද්‍යාලයක් දාමු. මීඩියට් රිසර්ච් යුනිවර්සිටි එකට පටන් ගන්න. කමන්න අපි කොහෙද ඔයගොල්ලෝ අපි කතා කරගමු. ඕක නෑ හොඳ නේ කඩුතෙන්. ඒක පැත්තකින් high altitude එක තියෙනවා. අනිත් පැත්තෙන් technical college තියෙනවා. මේ පැත්තෙන් යුනිවර්සිටි තියෙනවා. ඒකට අධ්‍යාපන සෙන්ටර් එකට අරගත්තාම කාට හරි පුළුවන් හොඳ බෝඩින් ස්කූල් එකක් දාන්න මෙතන ළමයින්ට. ඔබතුමා මේක මේ කියන වචන කතා කරන්න අපිට බයයි මොකද මේ ආසියාවේ ලොකුම මොලේනේදී අපිට මතක වෙන අපිට එහෙම ගියා අනුලා ටේම නිකන් අපි කෝච් අප් කළාට මචං ආසියාවේ ලොකම මොලේට මං දන්නේ අපි සුදුසුද කියලා එහෙම කෝච් අප් කරන එක කොහොමරි මචං මේ අපේ පුංචි මොලේට ගැලප අහන්න දින ප්‍රශ්න ටිකක් තියෙනවා හරිද එකක් තමයි මං දැක Facebook එකේ අපි යාළුවෝ කතා දෙබ්බා දැන් මචං දැන් ටීම් පාක් එකට හොඳ නැහැ හරි ටීම් පාක් එක දැන් මචං ඒක ඇල්ල කියද්දි ඒක ඇල්ල කියද්දි අර මෙහෙම වෙන්න ඕනේ හරි නියමයි කියලා එන්න ඕනේ මචං. කියන්නේ ඒ ගැම්ම එන්න ඕනේ. ඒ කැලේ. ඔව් සර්. පාක් හරියන්නේ නැහැ. රෝලර් කෝස්ටර් හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. මේ මිනිස්සු වෙන්නේ ලිටල් ඉංග්ලන්ඩ් ඉති ඔක්කොම මේ මිනිස්සු වෙන්නේ නිකන් නිෂ්කලංකව නිකන් සැනසීමේ ඉඳලා යන්න. ඉතින් එහෙනම් කොහොමද බං විශ්වවිද්‍යාලයක් මේකට හරියන්නේ? මං අහන්නේ එහෙම. නෑ විශ්වවිද්‍යාල පැත්තක තියන්න. විශ්වවිද්‍යාල පැත්තක තියන්න. තීම් පාක් එපා. හරිද? තීම් පාක් එපා. හරි රෝලර් කෝස්ටර් අනම්මන කරදරයි. විශ්වවිද්‍යාලෙත් කමන්නේ කොහොමද? කාට හරි පුළුවන් බෝඩින් හවුස් එකක් ගන්න. මං ආන්නේ මචං මේ සරල ප්‍රශ්න ටිකක් තියෙනවානේ. දැන් මචං ඔතන වැඩේ නුවරඑළිය ටුවරිස්ට් හබ්යක් විදිහට හදන්න යනවා නම් ඔතන තියෙන ප්‍රශ්න නුවරඑළිය යටිතල පහසුකම් අරදී මේ සාකච්ඡාව අහන් ඉන්නකොට තේරුනේ නුවරඑළිය යටිතල පහසුකම් ගැන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ යටිතල පහසුකම් කියන ප්‍රශ්නෙට මචං මේ එතකොට පුළුවන් තරම් මේ තියෙන යටිතල පහසුකම් පාවිච්චි කරලා සංචාරකයන්ට මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන්න හදන්න ගියා තමයි රණේ දැන් උතන කිව්වේ ඒ කතාවේ මුල හරි. ඉතින් මචං යුනිවර්සිටි එකක් දැම්මට පස්සේ මං දන්නේ යුනිවර්සිටි එක නුවරඑළිය නගරෙදී මේ දාන්න කතා කරන්නේ නැත්නම් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෙන කොහේ හරි දැනකද? ඒක අපි දන්නේ නැහැ. නමුත් ඒක මොකද පැහැදිලිව කිව්වේ නැහනේ. ඒත් නුවරඑළියට තම විශ්වවිද්‍යාලයක් දැම්මට පස්සේ තව අලුතෙන් කට්ටියකට දැන් මේ යටතල පහසුකම් ආයෝන වෙනවනේ. ඒතකොට මේ යටතල පහසුකම් වලට ඉල්ලුම තව වැඩි වෙනවනේ. මං කියන්නේ අපේ පුංචි මුලට වැටෙන දේවල්. ඒකට ආපහු සපහා කරන්න ගන්න. අනිත් එක අර ඒ කියන්නේ අර කවුරු හරි නිලධාරිය හරි කවුරු හරි කියපේක මචං එක ෂණෙන් නියන් නෑ කියලා දාලා ඊට පස්සේ යුනිවර්සිටි එකක් වගේ එකක් නෝරෙලියට පඩන්නෑ ඒක. මං කියන්නේ ඔහොම මචං මේ අර ඔහොම නිකන් අර හීනෙන් හදනවා යුනිවර්සිටි එකක් දාමු කියලා යන තැන්වල එහෙම දාන්න යුනිවර්සිටි. අනේ දැන් මචං අර වටේ ඉන්නේ සියම ඔව් ඔව් කවුරුත් අහන්නේ නෑ මචං කවුරුත් අහන්නේ නෑ සර් දැන් ටීම් පාක් එකක් හරියන්නේ නැත්නම් යුනිවර්සිටි එකක් හරියන්නවා කියලා සර් හිතන්නේ ඇයි? එහෙම අහන්න එපා මචං අඩුවන්. මොකක් හරි සාමාන්‍ය විතරම පොලේ දෙන කිකිර නෑ. යුනිවර්සිටි එක දාන්න ඕනේ සර් දාන්න ඕනේ දාන්න ඕනේ. හදන්න ඕනේ සර් අනිවාර්යයෙන්ම හදන්න ඕනේ. මං කියන්නේ රෙදි නෑනේ ඉතින්. අපි හිතමු නිලධාරි ගන්න බයයි කියලා හිතමු. ඕක කියන්න බයයි කියලා හිතමු අඩු ගානේ. ස්පීඩ් හරි තිබ්බනේ. සර් මොකද්ද අපි මොකද්ද මේකේ තියෙන පදනම මොකද්ද මොක හොරරි ස්ටඩි එකක් කරලා තියෙන්නේ ඔහොමද යන යන තැන්වල විශ්වවිද්‍යාලවල රාසික ආසද අර බූඩම්මා මෝඩයක් එක් වගේ බැනුමක් ගන්න ඕකේ අර අර උදිත ලොකු වණ්ඩාර වගේ ඉතින් නෑ ඉතින් මේකින්ද තමයි නැති ටීම් පාකේ පා යුනිවර්සිටි අදුම කියලා ඔක්කොම ඉන්න. එතකොට ඔය විදියට රණී හොටන් ප්ලේ ධර්මේ මේ හොටන් තැන්නට ගියොත් හොටන් තැන්න එයාපෝට් එකක් දැක්. එයාපෝට් එකක් අදුම. මොකද ළඟ ඔය ට්‍රිප් එකේම හොටන් තැන්නට යන්න පුළුවන් නේ. හොටන් තැන්න අපි දාමු එයාපෝට් එක. එස්බි ළඟ ඉතින. ඔව් සර් දාමු අනිවාර්යයෙන්ම දාමු. ඕක තමයි ලංකාවට කෙලවුනේ. මං කියන්නේ ඕක තමයි ඒ විදියටම තමයි අර මත්තල එයාපෝට් හදාගෙන මේ
අර නැව්වෙ නැති වරායවල් හදාගෙන ප්ලේන් නැති එයාපෝට් හදාගෙන ලොකු ගුළුණක් අර කොළඹ නගර මැද්දে හදාගෙන මේ තනුකර මේ ලංකාවේ ණය අරගෙන අන්තිමේදී බංකොලොත් තුනේ මේ කිසිම රිටර්න් එකක් ජෙනරේට් කරන්න නැති ව්‍යාපෘති වලට දාලා ඔය මොඩල් එකට අනුවම ගිහිල්ලා තමයි කිසිම ස්ටඩි එකක් නැතුව කිසිම මේ එවිඩන්ස් මොනවත් නැතුව යන යන තැන මචං හිතන හිතන දේවල් පාලකයෝ කියනවා. ඊට පස්සේ වටේ ඉන්න ගෝල බාලියෝ ටික ඒවා නිකන් දේව වාක්‍ය වගේ අරගෙන මේ ඒවා ඔළුවේ තියාගෙන ධාතු කරුණු වගේ ඔළුවේ තියාගෙන යනවා. ඊට පස්සේ අන්තිමේදී ඔක්කොම හිර වුණාට පස්සේ අපි කියන මේ ණය ගෙවා ගන්න බෑ බංකොලොත් කියලා ඊට පස්සේ නහයෙන් අඬනවා. ඉතින් එකම පැටර්න් එක තමයි මං කියන මේ එකම නළුවට එකම කතන්දරේ තමයි වෙන්නේ හැමදාම මේ එකම නළුවෝ ටික තමයි මේ සෙල්ලම කරගෙන යන්නේ. ඉතින් මන්දනේ දායක සභාව තරහ ඒ කියන්නේ දායක සභාව දැන් කියයි මේ මුන් දන්නේ නැ මුන් දෙන්න රටපාලනය කරන දෙන්නේ කියලා දන්නේ නැති ඔයගොල්ලන්ගේ නායකයෝ නේ අර හැම පක්ෂකම ඉන්න මගේ අපි ජීවි දායක සභාවට සතුටු ඉන්නේ දැන් සතුටුයි ඔන්න හැම පක්ෂයක්ම මචං NPP එකද මේ පොට්ටුවද UNP එකද සජබද මේ හැම පක්ෂයක්ම අමු මීහරක් පට්ටියක් නඩත්තු කරගෙන යනවා. ඒ කියන්නේ මීහරක් පට්ටිය NPP එකේ මීහරක් පට්ටි ප්‍රමාණයෙන් විශාල වෙන්න පුළුවන් මේ වෙලාවේ. පොහොට්ටුවේ මීහරක් පට්ටි ඉස්සර ගොඩක් විශාලයි දැන් ටිකක් ඒගොල්ලෝ හැලිලා ගොඩක් NPP එකට සාරයට මේ හැරිලා ගිහිල්ලා වෙන්න පුළුවන්. සජබෙත් ලොකු මීහරක් පට්ටියක් ඉන්නවා. UNP එකෙත් ලොකු මීහරක් පට්ටියක් ඉන්නවා. මම කියන්නේ මේ මීහරක් පට්ටිය තමයි ඇත්තටම රටේ සාපේ. මොකද දෙයක් ගැන ක්‍රිටිකලි තාර්කිකව හිතන්න බැරි අවුල ලංකාවට එන්නේ ওই මීහරක් පට්ටියේ ප්‍රතිඵලයක් විදිහට. අපි ඊළඟට යන්නේ. යක්. ලවුන්ගෙන් සිදුවන වගාහානි සඳහා පිළියම් වෙදීමට හා උන්ගේ ගහනය පාලනය කිරීමේ ක්‍රමවේදයක් ලෙස රිලවුන් ලක්ෂයක් චීනයට පිටත් කර හැරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද දමරවීර මහතා තීරණය කර ඇති බව තම රටටම සතුන් ලබා දෙන්නයි චීනයෙන් කළ ඉල්ලීමක් අනුව ඇමතිවරයා මේ තීරණය ගෙන තිබෙනවා. එම සතුන් රට සත්වෝද්‍යානවල ප්‍රදර්ශනය කිරීම සඳහා චීන බලධාරීන් ඉල්ලීම් කරලා තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශ කියන්නේ මේ නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍යර අතර පැවති සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යංශයේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එකතු වෙලා ඉන්නවා. මේ සම්බන්ධයෙන් නීති අනුකූල ක්‍රියාවලිය සකස් කර ගැනීම සඳහා මාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරලා තිබෙනවා කියන එක තමයි පුවත්පතේ සඳහන් කරලා තිබෙන්නේ. අරුණ දැන් මේ රිලව් කේස් එකෙන් මචං ලංකාවේ සමාජ මාධ්‍ය අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් ලංකාවේ සමාජ මාධ්‍ය වලට ස්ටෑන්ඩ් එකක් ගන්න ඕනේ ඕන දෙයක් ගැන. දැන් මේකට පක්ෂද අපි මේකට විරුද්ධද දේශපාලන පක්ෂ වලටත් මචං මොකක්ද ස්ටෑන්ඩ් එකක් ගන්න ඉපැ. දැන් මේ රිලව් ප්‍රශ්නෙන් මේ කට්ටිය ඔක්කොම කන්ෆියුස් වෙලා තියෙන බවක් පේනවා. මොකද්ද මේකට කරන්න කියලා හිතාගන්න බැරුව. ඒ කියන්නේ දැන් කියමුකෝ කියලා අපි රිලව්ගේ පැත්තට ගන්නවද පක්ෂ වෙලත් බෑ. හරි එතකොට මේකට පක්ෂ ඒම පොඩි අවුලක් තියෙනවා. එතකොට එක එක පක්ෂ වලට මං කියන්නේ මේක දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් විමල්ලට පුළුවන් ඒ විමල්ලගේ කට්ටියට ගෙවිඳු කුමාර තුංගඩලට පුළුවන් මේක මේ අර රිලව් හරහා ජාන මංකොල්ලයක් කරන්න චීන උත්සාහ කරනවා කියලා නිකන් ලොකු එහෙම කැම්පේන් එකක් මේ වෙලාවේ පටන් ගන්න පුළුවන්. යව ලක්ෂයකින් ජාන හොරකමක් කියලා ඒක ඒගොල්ලන්ට කරන්න මගේ මේ කැම්පේන් අයිඩියාස් මම මේ කීපයක් දෙන්නේ. එතකොට අරගොල්ලන්ට මේ මොකද්ද ජාතික ජන බලවේගයට පුළුවන් NTP එකට පුළුවන් රිලා සම්පත රැකගැනීමේ ජාතික ව්‍යාපාරයක් හදලා මේ ඊට පස්සේ රිලව් රැක ගන්න ලක්ෂයක් කොළඹට ගෙනල්ලා ලිප්ටන් වටරාමට ඔයාලා රිලා සම්පත රැක ගන්න ඒව එකක් කරන්න පුළුවන්. හරි මේකත් ඔයගොල්ලන් හොද කැම්පේන් එකක් ලක්ෂයක් කොළඹට ගෙනීමට ඒව රිලව් රැක ගන්න අපි ඒව ජාතික ව්‍යාපාරයක් කරනවා. සජිත්ට පුළුවන් මචං රිලව්න්ට ගිහිල්ලා රිලව්න්ට අවශ්‍ය කරන මොනවාද අර රිලව්න්ගෙන් ඇති ප්‍රයෝජන රිලවුන්ට අර රිලව් රැක බලා ගැනීම මධ්‍යස්ථාන හදන්න පුළුවන්. එතකොට ඒ වගේ රිලවුන්ට සජිත් ගමක් වැඩේ කරන්නේ. රිලවුන්ට ගමක් හදන්න පුළුවන්. හරි. සදාලෝක පූජිත රිලා ගම්මානේ වගේ එකක් හදලා උදා ගමක් හදලා සජිත්ට ගිහිල්ලා රිලවුන්ට ඒකේ ඔය ලක්ෂ්‍ය රිලව් ලක්ෂ්‍ය ඒකේ පදිංචි කරලා උන්ට අවශ්‍ය කරන බේත්යත් කැම්බීම ටිකේ දීලා යාර සතුට වෙන්න පුළුවන්. හැබැයි අවුලක් වෙන්නේ මචං. ඔක දැන් අර හිරුනිකා සජිත්ගේ ලයිස්තුව ගියා වෙර යනවනේ. හරි. එයා අර බස්සෙලෝනේ ඉඳ එයා බස්මෑන්. එයාට සංගීතේ පුළුවන් ඉඳ එයා මියුසික් මෑන්. එයා ගෙවල් හදන ඉඳ හවුස් මෑන්.
එතකොට දැයි හිරුණ එක ඊළඟට ඕක ඇඩ් කරගත්ත රිලවුන්ඩ් කරන එක එයා රිලව් බලා ගන්න හින්දා මොන මෑන්ද කියලා නම් කියන්න එපා ස්ටේජ් එකේ එමිනියා ඉවරයි හරි ඒක ඒක කියන්න එපා එතන යාට පාන්න බයින්න වෙන්නේ නැහැ හරි මං කියන්නේ අර ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ රිලව් සීන් එකේ වෙන දැන් මේකට විරුද්ධ වෙලා මේකට විරුද්ධ වෙලා මං කියන්නේ දැන් ගොඩක් අය මේ මේ කතන්දරේ වෙන්නේ මේකලට විරුද්ධ වෙන්න ආසයි දේශපාලන පක්ෂයට රිලව් යවන වැඩේට මේක විරුද්ධ වෙලා ගම්බල්ට යන්න බෑ මචං ඊට පස්සේ ගොවිය මුං එලවන්නේ අර රිලවුන්ට ගල් ගන්නවා වගේ තමයි ගහල පොඩු ගහල එලවන්නේ මොකද ගොවියන්ට මේ රිලවුන්ගේ කරදර තිත් වෙලා හරි තියෙන්නේ හරි එනි ඕම ඕම ප්‍රශ්නයක් තියෙනවා රිලවුගෙන් ඇත්තටම වන්ද විදිනු මිනිසුන්ට මේක ඕනේ විසඳ ගන්නනේ කොහොම හරි ඔයගලන්ට අදාළ නැහැ මේ රිලව ගෙනියන්නේ මේ රිලව ගෙනියන්නේ මේ මොකටද කියන එක ඇත්තටම ඒ මිනිසුන්ට වැඩක් නැහැ රිලව යනවා නම් එච්චරයි ඉතින් ඔතන ඔතන මචං ඉතින් වැඩේ තියෙන ඇත්තටම ඔකේ තියෙන රිලවත් පව් හරිද රිලවත් පව් ඉතින් ඒක රිලව් රිලව් වල ඉදීමත් පව් ඉතින් ඒ හින්දානේ මේ ඔක්කොම කරදර මොකද රිලව් ඉතින් කීප මොනවාරි බඩ පුරව ගන්න ඔක්කොම කරන්නේ ඉතින් රිලව්ත් පව් ඉතින් ගොවියොත් පව් හරිද රිලව් රිලව් රටේ ඒ කියන්නේ ගොවියෝ පව කියන්නේ මම මොකක් හරි එක තැනක දැක්කම තමයි ඒ කියන්නේ ලංකාවේ ඔය ගොවියෝ වගා කරන එකෙන් 85%ක්ම විනාශ වෙන්නේ ඒ කියන්නේ ගොවියෝ වගා කරන අස්වැන්නෙන් 85%ක්ම විනාශ වෙන්නේ සත්තු ගාලලු. ඒතරු ඉරිටිකෙන් තමයි ගොවියෝ රිලව් ගේම ඔක්කොම ගහගන්නේ. රිලව් මොනරු වල්ලූර ඔය වගේ මචන් ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. ඒකෝට ඉතින් ඔය සාමාන්‍ය අපේ රටේ සත්තු මරණ කතන්දරේ දඩයම් කරන කතන්දරේටත් එච්චර උනන්දුවක් දක්වන්නේ නැහැ. ඉතින් ඒකත් ඔය ආගමික ප්‍රශ්නේ අරවා මේ වහින්ද ඉතින් ඒක ඩිස්කරේජ් වෙනවා. ඉතින් ඔය ඒකට ඇත්තට විසඳුමක් නැති ඔයගේ අන්තිම රිලව් රට යවන්න වෙන්නේ මං හිතන්නේ රට යවන්න පුළුවන් නේ නෑ මරන්න නෑ රසික රට යවන්න පුළුවන් කියන්නේ ඔව් රට යන්න පස්සේ ඔව් නේ අර ඉතින් පස්සේ රිලව් දරුකම රට යන්න පස්සේ රට ගිය මේ රට ගියාට පස්සේ වෙන දේවල් රසිකරවත් මටවත් දන්නේ නෑනේ රට යවන්න පුළුවන් හරි අර 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 දැන් බං අපේ දන්නේ රට ගියාට පස්සේ වෙන දේවල් අපි දන්නේ නෑනේ රට යවන්න පුළුවන් අර ඒ කියන්නේ අපි හැර කැමතිනේ අන්න ඔන්න මීයා මෙන්න පොල්ල මං සීල් ගත්තා. ඒ වගේ තමයි. ඒ කියන්නේ පොල්ල වෙනේකට දෙනවා මීයා මරන්න. ඉතින් අපි සීල් ගරන් ඉන්නේ. ඉතින් ඒ වගේ තමයි. ඒ වගේම මේ මොඩල් එකේ වැඩක් ඉතින්. කමක් නැහැ ඉතින්. අපි වඳුර ටික රට යවුවා. අපි දන්නේ නැහැ. ඔය හැමෝම ඉතින් අර්බුදයට පත්වෙච්ච අවස්ථාවක්. මේ රිලව් ප්‍රශ්නේ මොකද්ද කරන්නේ කියලා සමාජ මාධ්‍ය. රිලව් ඒ කියන්නේ කාගේ පැත්තද ගන්න කියලා නේද? ආ දැන් මෙතනට ජැක්සන්ට තියෙනවා වගේ දැන් ජැක්සන් මැෂින් එකේ තියන්න ඕනේද නැද්ද කියලා ලනවා ලොකු විවාදයක් ඒ වගේ. රිලව් සම්බන්ධයෙන් මොකද්ද ස්ටෑන්ඩ් එකක් ගන්න බැරුව මං හිතන්නේ සමාජ මාධ්‍ය ස්ථාවරයක් ගන්න බැරුව පොඩි අසරණ වීමක තියෙන දේවල් ඒ වගේ දේවල් ඉතින් කාලෙන් කාලට වෙනවා ලංකාවේ හොඳයි හොඳයි ඉතින් එහෙනම් අපි ලැබෙන සමාන ස්ටුඩියෝ එකේ කරමු නේද අදට මේ සමාන විතරයි පොඩ්ඩක් මේ ෆෝමැට් එකේ ඉන්නේ අපි ලැබෙන සමාන සුපුරුදු විදියට මේ ස්ටුඩියෝ එකේ ඉඳන් හම්බෙමු එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා පරණ අවුරුද්දට ස්නානය කරනේවා අද ස්නානය කරන්න හෙට නාන්න එපා මේ අලුත් අවුරුද්දේ හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් ජය වේවා ජය වේවා